ITN මධ්‍යහන පුවත්විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථම නවදහනිය පුවත් සිරස්තල වෙත විදුලි කප්පාදුව අදින් අවසන් අඛණ්ඩ විදුලි සැපයුමකට කැබිනට් තීරණ රසක් දුම්රිය වර්ජනයක් නැහැ බස් වර්ජනයත් අසාර්ථකයි ජනපති මාත්‍ය සම්මාන උළෙල පස්වරුවේ එච්.එම්. ජයවර්ධනයන් අද දැයෙන් සමුගනී ඊශ්‍රායල මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් නැහැ අද රාත්‍රියේ සිට විදුලි කප්පාදුව සම්පූර්ණයෙන්ම අත්හිටවන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා විදුලි අර්බුදයට අදියර 3ක් යටතේ විසඳුම් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ මේ දිනවල පවතින අධික නියගේ හේතුවෙන් විදුලිවල ශේෂ්ත්‍රයේ අර්බුදකාරී තත්වයකට ලක් වුණා බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම ජල විදුලි උත්පාදනයට ඍජු බලපෑමක් එල්ල කළා එහෙත්වෙන් විදුලි උත්පාදනය පහළ මට්ටමකට පැමිණීමත් සමග විදුලි කප්පාදුව සිදු කිරීමට පියවර ගැනුණා කෙසේ වුවද අද රාත්‍රියෙන් පසු යලි කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි අමාත්‍ය රවී කරුණානායක මහතා පවසන්නේ කිසිසේත්ම විදුලි බිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැත මගේ සටන වන්නේ අඩුම වියදමට ජනනය කළා ඒ වාසිය අහිංසක පාරිභෝගිකයට ලබා දෙන්න ඒක වැඩි කල යන්න ඉස්සෙල්ලා අපි ලබා දෙනවා ඒ ඡන්ද පුරුද්දක් නෙමෙයි ඒක ලබා දෙන්න පුළුවන් ක්‍රියාදාමයට අපි අදිතාලම තියලා තියෙනවා අපට මාස 6-7කින් ඒ විදුලි බිල ගෘහස්ථ මට්ටමට අඩු කරන්න පුළුවන් අප්‍රේල් මාසයේ 10 වෙනිදා හැන්දෑව සිට අපි මේ විදුලිය කප්පාදු කිරීම සම්පූර්ණව නවත්තලා ඒකට ස්ථීරසාර විසඳුමක් ලබා දීම තමයි අපි කරලා තියෙන්නේ අපි මෙගවට් 500ක් අපි එකතු කරනවා අපේ ජෙනරේෂන් 2016 ගංගාතුරෙන් හානියට පත් කොළොණ්ඩාව ප්‍රදේශයේ නිවාස 1070ක් වෙනුවෙන් වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ජාතික රක්ෂණ බහර අරමුදල මගින් ආවරණය වූ හානියට පත් නිවාස සඳහායි මෙම වන්දි මුදල් පිරිනැමෙන්නේ. මේ අතර අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වන යෝජනා රැසකටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. අකණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන්ුයි අමාත්‍යවරුන්ගෙන් සමන්විත එම කමිටුව පත් කෙරෙන්නේ. අකණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා මෙගාවොට් 100ක අතිරේක විදුලි දහරිතාවක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි විදුලි ග්‍රිඩ් උපපොළ කිහිපයක් සඳහා විදුලි දහරිතාවන් ලබා දීමට අදාළ කොන්ත්‍රාත්තුව මාස 6ක් සඳහා පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයට අයත් සම්ප්‍රේෂණ සහ බෙදා හැරීමේ ජාලය ශක්තිමත් කිරීමටද පියවර ගැනෙනවා. ඒ සඳහා ඇමරිකා ඩොලර් බිලියන 115ක ණය මුදලක් ලබා දීමට ආසියා සංවර්ධන බැංකුව දැනටමත් පියවරගෙන තිබෙනවා. අදාළ ව්‍යාපෘතිය මගින් පැකේජ 9ක් යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. එහි පැකේජ 4 යටතේ කිලෝවොට් 33 බෙදා හැරීමේ මාර්ග කුළුණු සහ ග්‍රැන්ටි ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. හරිත බලශක්ති සංවර්ධනය සහ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහනේ දෙවන අදියර යටතේ බෙදා හැරීම් මාර්ග සහ ග්‍රැන්ටි ඉදිකිරීමටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. දැනට පවතින සාම්ප්‍රදායික වීදි පහන් වෙනුවට කාර්යක්ෂම LED වීදි පහන් සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටද රජය තීරණය කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කිරීමට සූදානම් කළ දුම්රිය වර්ජනය අතහැර දැමුණා. මේ අතර දඩ මුදල් වැඩි කිරීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් රථ සංගමයක් වර්ජනයක් ආරම්භ කළද එයද අසාර්ථක වී තිබෙනවා. මාර්ග නීති කඩකිරීම සම්බන්ධයෙන් අයකිරණ දඩ මුදල් ඉහළ තැබීමට පියවර ගැනුණේ දිනෙන් දින ඉහළ යන රියනතුරු සංඛ්‍යාව පාලනය කිරීම සඳහායි. රියදුරන්ගේ නොසලකිල්ල සහ මාර්ග නීති කඩකිරීම ඊට හේතු වී තිබෙනවා. රතවාහන වැරදි 7ක දඩ මුදල් වැඩි කිරීමට රජය පියවර ගනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුවක් සිදු කළ විමර්ශනවලට අදාළව ලබා දුන් අවසන් වාර්තාව සැලකිල්ලට ගනිමින් එහෙත් පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක් මෙම දඩ මුදලට විරෝධය පළ කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ආරම්භ කිරීමට කටයුතු කළා. එහෙත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ සහ දකුණු පළාත් පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ මීට සහය නොදැක්වීමට තීරණය කළා.
මේ වන විට ලංකා පුරාම උතුරු නැගෙනහිරද ඇතුළු වූ සියලුම බස උදාවණිය ඒහා සම්බන්ධව දුම්රියත් වර්ධනය කරන්න සංස්කෘත කරේ යම්කිසි උපක්‍රමශීලී දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගන්න බසත සේවක මහතුන්ගේ ගැටළු ගණනාවක් තියෙනවා අවුරුද්දෙන් පස්සේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා කෙසේ වෙතත් අද දිනේ ලංකා පුරාම සිවිලි බසත සුපුරුදු පරිදි ධාවනය සිදු කරන ඊට අමතරව ගම්බිම් බලන මගේ ජනතාවට අතිරේක බසත ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ඒ වගේම බස අයපාර වාහන අධිකාරියන් ඉල්ලීම මත අපේ බසත ලබා දෙන කටයුතු කරනවා කෙසේ උවදීම තත්වයේ හමු වේ අදාළ වර්ජණයේ අසාරතක වී තිබෙන අයුරු දෙකකට හැකි බවයි අප වාර්තාකරුවන් පවසන්නේ දිවයිනේ සෑම ප්‍රදේශයකම පහේ පෞද්ගලික බස් රථ දහවණේ සිදුවනවා බස් රථ හිමියන් කිහිප දෙනෙකු හැරුණු විට සෙසු සියලු දෙනා බස් දහවණේට එක්ව සිටින බවයි වාර්තා වන්නේ ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා හැකියාවන් සහ සුවිශේෂී නිපුණතා ඇගීම වෙනුවෙන් පැවැත්වෙන පළමු ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අද පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ මෙම මාධ්‍ය සම්මාන උළෙලේදී පුවත්පත් ගුවන් විදුලි රූපවාහිනී හා වෙබ් අඩවි යන ශ්‍රේෂ්ඨ නියෝජනය කරමින් 47 දිනකට සම්මාන පිරිනැමෙන අතර විශේෂ සම්මාන හතරක්ද පිරිනැමීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ මාධ්‍ය ශ්‍රේෂ්ඨී සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණයින් සඳහා ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන විශේෂ සම්මානය හා මුදල් ත්‍යාග මෙසේ ලබා දීමට නියමිතයි එහිදී පුවත්පත් ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආර්යදාස ගුවන්විදුලි ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් කරුණාරත්න අමරසිංහ රූපවාහිනී ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් ලූෂන් බුලත්සිංහල හා වෙබ් ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් ලක්ෂ්මන් ජයවර්ධන යන මහත්වරුන් විශේෂ සම්මානෙන් පිදුම් ලබනු ඇති අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ අධීක්ෂණ යටතේ ජනමාධ්‍ය අමාත්‍යංශය ජනාධිපති සම්මාන උළෙලේ සංවිධාන කටයුතු සිදු කරනු ලබනවා ස්ථාන දෙකක සිදු වූ රියානතුරු දෙකකින් එක්කයිකු මියගොස් 17 දෙනෙකු තුවාල ලැබුවා බස් රථයක් තාපයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ඒ අසල සිටි දෘශ්‍යාබාධිත පුද්ගලින් 11 දෙනෙකු තුවාල ලැබුවා හලාවත ප්‍රදේශයේ හෝටලයක පැවති අවුරුදු උත්සවයක් අවසානයේ දෘශ්‍යාබාධිත පුද්ගලයන් පිරිසක් රැගෙන යාම සඳහා පැමිණි බස් රථයකුයි මෙසේ අනතුරට පත්වුනේ මෙම පිරිස බස් රථයේ පැමිණෙන තුරු හෝටලයේ තාපය අසල රැඳී සිට තිබෙනවා එම අවස්ථාවේදී බස් රථය ඔවුන්ද අනතුරට පත් කරමින් තාපයේ සවිකර තිබූ නාම පුවරුවක ගැටී තිබෙනවා තුවාල ලැබුවන් හෙට්ටිපොළ ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත සංගමයක සමාජිකයන් පිරිසක් බවයි වාර්තා වන්නේ ඔවුන් හලාවත මහරෝහලට ඇතුළත් කෙරුණා මේ අතර රඹෑව ප්‍රදේශයේදී ජීප් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලික මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලැබුවා. අනුරාධපුර රඹෑව ගිනිකටුවව ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ ඒ අදාළ ජීප් රථය මාර්ගෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ ගෝතෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක පාසල් සිසුවෙක්. තුවාල ලැබුවන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. ප්‍රවීණ සංගීතඥ අභව ප්‍රාප්ත එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා. එච්.එම්. ජයවර්ධනයන් මේ යන විට 69 වන වියේ පසු වුණා. දහසකට අධික ගීතණු සංඛ්‍යාවක් ශ්‍රී ලංකේය ගීත කලාවට තිළිණ කළ ඒ මහතාගේ නිර්මාණ ශ්‍රී ලංකේය රසකාමී හදවත් තුළ නොමකෙන සටහන් රසක් ඉතිරි කළා. ඒ මහතා නැසිකිය ගායන ශිල්පිනී විශාරද මාරණී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා සහ ජනප්‍රිය ගායන ශිල්පී කසුන් කල්හාර මහතාගේ පියාද වනවා. ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ. එච්.එම්. ජයවර්ධන මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පෙන්වා දී ඇත්තේ වෙළඳපොළ බලවේගවලට යට නොවන තරමේ අභිමානයකින් යුතුව තම ගමන මෙහෙ වූ සංගීතඥ එච්.එම්. ජයවර්ධන මහතාගේ අභාවය සංගීත ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි. ජනප්‍රිය සංගීත රැලිවලට හසු නොවී
කවර ආධුනික ශිල්පියෙකු වෙත දයාවෙන් කටයුතු කළ සංගීතඥයෙකු ලෙස එච්.එම්. ජයවර්ධනයන් හැඳින්විය හැකි බව ජනාධිපතිතුමා එම පණිවුඩයෙන් පෙන්වා දී තිබෙනවා. එච්.එම්. ජයවර්ධනයන් අපෙන් සමුගෙන යන්නේ සරල ගීතය පවතින තාක් රසවිඳිය හැකි මధుර ගීතණු සියකරණක් මෙන්ම විශ්ව සංගීත රසික දන වෙත ගමන් කළ හැකි ප්‍රතිභාවෙන් යුතු පුතෙකු දායාද කරමින් බවයි ජනාධිපතිතුමා එම ශෝක පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. මේ අතර බොරැල්ල ජයරත්න මල්ශාලාව වෙත ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහයට ඊයේ අවසන් කෞරව දැක්වුවා. එච්.එම්. ජයවර්ධන මහතාගේ පුතුණුවන් වන කසුන් කල්හාර මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත අග්‍රාමාත්‍යවරයා සිය සංවේගය පළ කළා. මේ රටේ සංගීතයේ නවීකරණයට ලුකු ලක්ුණ දැන් නැතිවීම පාඩුවක් ඒ තෙතුමා කරපු සේවය අපි අගය කළා නිවන් සැප ලැබේවා කියන ප්‍රාර්ථනාව. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහයට අවසන් කෞරව දැක්වුවා. සංගීත ශිෂ්‍යයෙටම පාඩුවා. අද මේ කාලේ සංගීත ශිෂ්‍යයෙ ප්‍රධානින් කීප දෙනෙක්ම මෙයා විදියට නැති වුණා. මේක කෙනෙකුට විතරක් නෙවෙයි. දුසයි ශිෂ්‍යයෙටම පාඩුවක් වශයෙන් තමයි දකින්නේ. අභව ප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරු තුනට සිදු කිරීමට නියමිතයි. ඉතාම දක්ෂ තනු නිර්මාණකයෙක් කියලා මට කියන්න පුළුවන් එච්.එම්. ඒ වුණාට කවදාවත් මම දන්න විදිහට කිසිම කෙනෙකුට කිසිම වරදක් නැතුව ඉතාම අහිංසක ජීවිතයක් ගත කරපු පුද්ගලයෙක් කියලා මට කියන්න පුළුවන්. එයා නැවතත් අපේ රටටම ඉපදෙච්ච වෙන්න ඕනේ කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. එච්.එම්. ජයවර්ධන මැතිතුමාගේ හදිසි වියෝවය පිළිබඳව අප රජයේ අතිගරු ජනාධිපතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍යතුමාගේත් රජයේ සෑම සිරු දෙනාගේත් ඒ වගේම ප්‍රේමදාස පවුලෙත් සාතිශය සංවේගය බලවත් කනගාටුව මේ අවස්ථාවේදී පුද කර සිටින මේ රටේ සංගීත ශාස්ත්‍රයට ඒ ඉෂ්ට සිද්ධ කරපු අනගි භවනීය මෙහෙවර සදා අනුස්මරණීය ඒ උත්තුංග සේවාව අපේ රටේ වර්තමාන පරපුරටත් මතු පරම්පරාවට සුරක්ෂා කරන්නට අපි හැමෝම වග බලා ගන්නට ඕන. එතුමට නිවන් සුව මම ප්‍රාර්ථනා කරනවා. මේ පුංචි රටේ මිනිසුන්ගේ රත්තරන් නෙත්කෙන් කඳුළු බිඳු නැගින විට ප්‍රේමේ විල්තිරේ විහඟ ගීතය නිහඬ ඇයි. විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා. මඩකලපුවේදී ආරම්භ වූ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ අද තුන්වන දිනයයි. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ඉන්දික තුෂාර. මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව සංවර්ධනයේ අරුණලු එක්ක මේ මොහොතේදී ගෙවන්නේ සිනහව පිරුණු ජීවිතයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ගොඩනැගුණු රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ අද තුන්වෙනි දිනයයි. මේ මොහොතේදී මා සිටින්නේ වාලච්චේන ප්‍රදේශයේ. මේ මොහොතේදී ක්‍රියාත්මක වනවා ස්වයං රැකියාලාභින් සඳහා වෙළඳ පොලක් ලබා දීමට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා විශේෂ පොලක්. එම ස්ථානයේ තමයි මේ මොහොතේදී මා සිටින්නේ. මේ වගේ වැඩසටහන් ගණනාවක් අද දවස පුරාවටම මඩකලපුව දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලයේ මෙහෙවන ජාතික සංවර්ධන ව්‍යාපෘති වන දිලිඳුකම පිටුදැකීමේ ග්‍රාම ශක්ති මද්‍රව්‍ය නිවාරණය දරුවන් සුරකිමු ජාතික ආහාර නිෂ්පාදනය වකුගඩු රෝග නිවාරණය පරිසර සංරක්ෂණය ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මකයි. ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප්‍රතිලාභ අත්කර දීම රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ අරමුණ වනවා. මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. සෙන්රකියා සඳහා ජනතාව දිරිගැන්වීමට සෙන්රකියා වෙළඳ පොලක්ද අද පැවැත්වෙනවා. ගැබිනි මව්වරුන් සඳහා ළමා හා මාතෘපෝෂණ වැඩසටහනක් ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා. මීට සමගාමීව ජනපති රිකියන වැඩසටහනද ක්‍රියාත්මක වෙනවා. මඩකලපුවේ ජනතාව ඉලක්ක කරගනිමින් අද දවස පුරාවටමත් මෙවැනි වැඩසටහන් ගණනාවක් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවීමට සූදානම්ින් තිබෙනවා. මේ සියලු තොරතුරු ITN ප්‍රවෘත්ති ඔස්සේගෙන මේ බලාපොරොත්තුවෙන් මම දැනට සමු ගන්නවා මඩකලපුව බාලචින ප්‍රදේශයේ සිට ශමින්ද ජයකොඩි සුනිල් පෙරේරා සමගින් ඉන්දික තුෂාර. තරුණී විස්මිත හැකියාවන් ලොවට හඳුන්වා දුන් යොත් විත් ටැලන්ට් 3rd ජෙනරේෂන් හි කිරුළ හිමි කරගත් සහිබුල් යමින්ට උපන් ගමෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. ත
තාරුණ්‍ය විස්මිත හැකියාවන්ට නව අරුතක් ලබා දෙමින් Youth with Talent Reality ආරම්භ කළේ ජාතික තරුණ සේවා සභාව සහ ITN එක්වයි. टैलेंट रियलिटी सार्थक तुन्वन पियवरे अवसन महातरगेदी सेसु तरग करुवन अभिपवमिन एहि किरुल हिमिकर गत्ते मन्नारम साहिबुल यामिन विसुनुई ए कुडा पेट्टियक तुल मिनिस शरीरयक रदवा तबमिन 2012 वसरे पिहिटुवा तिबु लोक वार्तावकटद अभियोग करमिन ඔහු තම උපන් ගම වන මන්නාරමට පැමිණියේ උතුරු පළාතටම ගෞරවයක් ලබා දෙමින් මන්නාරම දම්බෝති පාලමසල සිට විශේෂ පෙළපාලියකින් එරුක්කලම්පිට්ටි හා පොදුකුඩිරු පුදක්වා කැටුව ගියේ රැස්ව සිටි ජනතාවගේ උණුසුම් සුබපැතුම් මතේ. ඔහු අධ්‍යාපනයේ ලැබූ අල්මිනා මහා විදුහලේ ආචාර්ය මණ්ඩලය හා සිසුන්ද සහිබුල්ට උපහාර දැක්වීමට එක්ව සිටියා. කඩුලාන ශාක විනාශ කරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සමග තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. මන්නාරම වංකාලේ උඩේ යටි කලපු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කඩුලාන කපමින් සිටි මෙම පුද්ගලයන් පිරිස අත්අඩංගුවට ගනුනේ. මන්නාරම වනජීවී කාර්යාලයේ නිලධාරින්ද මෙම වැටලීම සඳහා නාවික හමුදාවට සහාය වුණා. භගවන්තලාව පෙට්‍රෝසා වතුයායේ අනවසරින් මැණික් ගරමින් සිටි සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වතු අධිකාරීවරයාගේ සහාය ඇතුව මැණික් ගැරීම සිදු කළ බවයි අත්අඩංගුවටගත් පුද්ගලයන් පවසා ඇත්තේ. සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කාන්තාවන්ට සමාජය තුළ ගෞරවණීය ලෙස ජීවත් වීමේ වටපිටාවක් සකස් කිරීම තම අරමුණ බව ධාරා සංවිධානයේ සභාපතිනි අනෝමා ගමගේ මහත්මිය ප්‍රකාශ කළා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය තවදුරටත් කියා සිටියේ කාන්තාවන්ගේ ගැටලු හඳුනාගෙන ඒවා විසඳීමේ අරමුණින් ධාරා සංවිධානය පිහිට වූ බවයි. පාත්ෆයින්ඩර් ආයතනය සහ ඒකාබද්ධ ඇඟලුම් සංවිධානය සංවිධානය කළ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්තුණා. ඉන්දියාව හා පාකිස්තාන අතර පවතින අර්බුදය ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද යන්න මෙහිදී අදහස් පළ වුණා. ජාතික යෞවන සම්මාන උළෙල සහ තරඟාවලිය මෙවරත් පැවැත්වෙනවා. එහි ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම පැවැත්තුණේ තරුණ සේවා සභාවේ ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කුමුදුනී දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. දිස්ත්‍රික් තරඟ සඳහා ආයුධපත් ලබන 24 වන දාතෙක් බහර ගැනෙන අතර තරඟාවලිය ජූනි 5 වනදා ආරම්භ වන බව ඇය ප්‍රකාශ කළා. සුවජන සෙවන මධ්‍යම පළාත් ජංගම සේවයේ මහනුවර 40ක්ද වැල්ගොඩ පොළ ශ්‍රී ධර්මරාම පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්තුණා. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාවගේ සෞඛ්‍ය ගැටලු රසකට විසඳුම් ලබා දීමට මෙහිදී හැකි වුණා. ශ්‍රී ලංකා නිපෝන් බිස්ටෙක් ආයතනයේ සංවිධාන කළ ජපන් භාෂා දින උත්සවයක් එම ආයතනයේදී පැවැත්තුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගයි මා මහතායි. ජපාන් භාෂාව හදාරන සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික ප්‍රසංගයක්ද පැවැත්තුණා. महानूर श्रीलंका वरलत पिरिस कलमनाकरण आयतने संविधान कल अलुत्तवरुद उत्सव्याक महानूर किंगसुड विद्यालय दी पवैत्तुना आयतने सभापति दाम्मिक प्रणांदु महता एतुल विशाल पिरिसक इट एक्वसिटिया जनक्रीडा रसकिन अवरुद उत्सवे समान वितवुना www.itnnews.lk